මම හුඟක් වෙලාවට පහුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා නොකර හිටියා. මොකද මට වඩා ක්‍රිකට් දන්න සූදුකාරයෝ ක්‍රිකට් පාලනය කරන හින්. මේ සූදුකාරයෝ වටින් ඇවිල්ලා ඒගොල්ලන්ට අනුග්‍රහය ලැබලා දෙනවා නම් දේශපාලන නායකත්වය අපිට සමහර වෙලාවට අඩියක් පස්සට අරගෙන සිද්ධ වෙනවා. හිටපු ක්‍රීඩා ඇමතුමා එතුමාගේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය. ඒ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාංගණයකුත් නෙමෙයි ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මිලියන 55ක් දීලා තියෙනවා. ඊළඟ 2019 දිත් නැවත මිලියන 65ක් දීලා තියෙනවා. හැබැයි පාසලකට ක්‍රිකට් බඩු ටික අරන් දෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමවේදය තමයි මේ ඒ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නේ. ගෙදර තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් දරුවෙක්ව හදන ක්‍රම කීපයක් තියෙනවා. මමත් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ දරනකොට ওই විදිහට මගේ දරුවෝ වගේ හිටපු මගේ ක්‍රීඩකයෝ ටික හදාගත්තා. ඒ දවස්වල ඉන්න ක්‍රිකට් පරිපාලනයේ ඉන්න සභාපතිවරු, ලේකම්වරු මගේ කණ්ඩායමට අත තියන්න දෙන්න දුන්නේ නැහැ. ඒ වගේ කීම තනිකර මම බාරගත්තේ. මම විනය හැදුවා. රාට එළියට යන්න බෑ. බොණ්ඩ දෙන්නේ නැහැ. හැබැයි මේ සියල්ලම විනාශ වුණා මේ පෞගේ කාලේ ක්‍රිකට් මුදලටම ගිය වින්දා. අනේකින්ද තමයි මම තාමත් හිතනවා දැන්වත් ක්‍රීඩා ඇමතුමාට ඇස් එක පෑදිලා මේ ක්‍රිකට් පරිපාලනය අයින් කරලා අඩුම ගානේ මේ ක්‍රිකට් ගහපු දක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙක් දාලා මේ පරිපාලනය කරන්න.